Tanto que no me quedé en el culo. No, 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 ඒ මොකද? සඳ කෙනෙක් ගැන වැරදි දේවල්. මිනිස්සු දාහත් දේවල් කියන්න පුළුවා. ඒ හැමදේම මහන්න ගියොත් ඉතින් අපිට උනොත් ජීවත් වෙන්න වෙන්නේ නැහැ. මම සඳ කෙනා යා විශ්වාසයයි. මං දන්න තරමින් නම් සඳ කෙනෙක් නරක කෙනෙක් නෙවෙයි. මිනිහ ජීවිතේ හොඳම කාලේ වැරදුනා. ඒක හදාගන්න තමයි උත්සාහ කරන්නේ. ඔව්. ඒ අතේ ගැන කලකිරීමෙන් ඉන්නේ. එයාටත් තෝනේ කාටවත් නැටත් නොවේ ජීවත් වෙන්න. කාටවත් තෝන විදියට කවුරුත් කියන විදියට ජීවත් වෙන්න අපිට බෑ. අපිට ඕන අපේම ක්‍රමයකට ජීවත් වෙන්න. අයියේ ඔයත් දැන් විශ්පිලා ගෙදරද නැකිලා ඉන්නේ? නැවතිලාම නෑ. ඒනොට ගොඩක් වෙලාට එහෙ තමයි ඉන්නේ. අපි එකතු වෙලා පොඩි වැඩ පිළිලක් හදාගෙන යනවා. ඉස්සර ලොකු වෙනසක් වෙයි. හැමදේම හොඳ විදියට වුණා නම් හොඳයි. ඒත් අයියේ මට බයයි සඳ කෙනා අයියා ආපහු කොළඹයි කියලා. සඳ කෙනා ආපහු කොළඹ යන්න දෙන්න බෑ. එයාට පැවරිච්ච වගකීම් ගොඩක් තියෙනවා. මේ මේ එයාට ලොකු ලොකු වගකීම් පවරන්න ලෑස්ති වෙන්න එපා. මොකද ඉස්සරහට එයාට බාර ගන්න ලොකු වගකීමක් තියෙනවා මට. මුදලාට විරුද්ධව ගමේ කැලපත්‍ර ගහනවා. ගමේ මිනිස්සුන්ට කරදරේ වැටෙනවා නොබලින් හොඳ නැහැ නේද? මං පුඩ බලන්න. ළමයෝ මම දැන් කොච්චර කිව්වද ඔය ඇඬිලා නවත්තන්න දැන් මඩල වැඩන්නේ උන දේ උනානේ මම නම් හේනකින්වත් හිතුවේ නැහැ සඳකෙන් මෙහෙම මිනිස්සෙක් කියලා මම හිතුවේ නැහැ සඳකෙන් නෑ වගේ කෙනෙක් කියලා අපි හරියටම දන්නේ නැහැ මේ මිනිස්සයා කසාද බැඳලාද කියලා ඒ උනාට දරුවෙකුත් ඉන්නවලු නැද්ද ඒ වුණාට අපි ඇහෙන් දැක්කේ නෑනේ මේ කිසි දෙයක් ආ පොඩක් ඉවසගෙන ඉන්න අපි සඳකෙන්ගෙන් අහලා බලමුකෝ උදේ කොට සඳකෙන් මං යව අල්ල ගන්න එයා කොහොමද මේ අහිංසක ගෑල්ලම ඉර වට්ටන්නේ එයා මෙහෙපත් කාලා ඉවරයි පළවෙනි ආදරේ තමයි සුන්දර ආදරේ කියකිය ඉන්න ඇයි සඳ කෙනා යමන මෙහෙම කළේ මගේ අයනක කොච්චර බලන් හිටියද කොච්චර කල් බලන් හිටියද දැන් සඳ කෙන ඔයාට කියලා තියනවද ඇත්තටම ඔයාට ආදරේ කියලා කියලා තියෙනවා හැබැයි ළඟකදී නෙමෙයි ගොඩක් කාලයකට කලින් ඒ මොකද ඒ කතාව කතේ කතාව සඳ කෙන නෑ ඉස්සර වගේ නෙමෙයි නේද එයා මේ ළඟදී දැම්මම හරියට මග අරින්න පටන් ගත්තා දැන් මට තේරෙනවා ඇයි එහෙම කළේ කියලා
දැන් නැතු ඉන්නකෝ. අපි දෙක සඳකේ. යාගේ මහගමකු මේක ඇත්ත නැත්ත මොකද්ද කියලා. දැන් නැතු ඉන්න. අනේ නැත්තේ. ඉතින් මන්නම් කවදාවත් හිතුවේ නැහැ සඳ කැන්නේ කෙනෙක් කියලා. එහෙම තමයි මයුරි. මේක විශ්වාස කෙරෙලා ලේසි නෑ. අනේ අපිට නම් ඉතින් ওই සඳ කැන් වචන කිව්වත් වැරද්දන්නම් කලේ නෑ. පියුමි පව්. අහිංසක කෙල්ල. හැබැයි සඳ කැන්ට තිබුණා මුලින්ම ඇත්ත කියන්න. මම මේක සඳ කැන්ට තීරණ කළ දෙන්න හදනවා. මේ මිනිස්සයා මට මොන දෙන්නේ? ඒකනේ මාත් දන්න තාලි කිව්වා. කොහහන එකක් ඈ? ඒ වුණාට හැබැයි සඳ කැන් උච්චර ඉක්මනට කසාද බඳින්න විදිහන්නේ. එහෙම කියන්න එපා පද්මි. කියන්න දන්නේ නෑනේ. ඔය කොළඹ රටේ තේවිලිච්ච එල්ලෙන්න දඟලනවනේ. ඉතින් එහෙම එකෙක් අර එල්ලුනොත් එල්ලුනාමයි. අපිට කරන්න තියෙන හොඳම දේ තමයි පියුමි සඳ කෙනු එකට තියලා මේ ප්‍රශ්නේ විසඳන එක. එහෙම නැත්තම් සිද්ධ වෙන්නේ මයුරි ඒ දෙන දෙපැත්ත වෙලා දුක් විඳිනවා. මේ කියෝ ගියෝ ඉන්නවා. ඒක නම් හොඳයි. එහෙම කරමු. මේ කොණිකිනි පොලේ ගියා. බඩු ගේන. දැන් ඉතින් පොඩි බත් මුට්ටියක් වියලා හරියන්නේ නැණ ඉන්න සෙනගට. ඒ වුණාට ෂෝක් කනේ. කට්ටි ඔක්කොම එකතුනහම සතුටුයි නේ. ඕනේ දැන් අපේ විෂ්මුගේ පන්තියේ අර ජයකොඩි සර් රැට නැටුම් පන්තියක් කරන්න යන්නේ. ආනේ හොඳයිනේ. පරණ නාඩගමක් එහෙම නටනවා බලතෙහි. එන්නකෝ පන්තියට. නැටුම් පන්තියට? ඔව්. හොඳට හිටි. ඇයි? දැන් මුදලාලි මොකද්ද වට කරන්න කියන්නේ? ඒ කාලේ ඉඳන්ම කෙලිය ළඟ හිටපු අය. අයිස් පෙට්ටියට වහ දැම්මෝ කියලා මම දන්නවා. හොඳ දේවල් වලින් මේ රටේ දියුණු වෙන්න බෑ මුදලාලි. අසාධාරණෙන් තමයි සාධාරණي උපදින්නේ. බලය මොකද්ද මට කරන්න කියන්නේ? මට මුදලාලිගේ සල්ලි වලින් භාගයක් ඕන. එහෙම නැති වුණොත් මම මේ සේරම දේවල් පොලිසියට බ්ලැක්මේල් කරනවා. ඒක මන් දන්නේ නෑ මුදලාලි. මට ඕන සල්ලි. මේ රටේ අනිත් මිනිසුන්ට වගේම සල්ලි. මට දැනගන්න ඕන දෙන්න පුළුවන්ද බැරිද කියලා විතරයි. මිනිස්සු කටුස්සෝ පාට මාරු කරනවාගේ වෙනස්. මගෙත් එක්ක ජීවිතේ බෙදා ගන්න හිට උඹත් වෙනස් වෙනවා. මං සල්ලි දෙන්න. හැබැයි ඔබ මේ රට දාලා යන්න. මට කොහොමද මේ දූපත දැන් එපා වෙලා තියෙන්නේ? මේක ඉඳන් කරන්න පුළුවන් සරුංගල් අරින්න එක විතරයි. මට ඕන මෝරු ඇති කරන්න. නිකිනිගේ ප්‍රශ්නේ විසඳෙච්චක නම් හිතට ලොකු සහනයක්. ඇයි එතකොට ළමයි හැංගුවේ? මොනද ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ? මට නැති වුණ ආදරේ ලබා ගන්න. මම පුංචි කාලේ තනි වෙලා ඉන්නකොට මට කියා ගන්න කිසි කෙනෙක් නැති වෙලා ඉන්නකොට මට ඉතින් ලෝකෙටම ආදරේ කරන්න.
අනේ මන් දන්නේ සඳමාල්ලා මට ප්‍රහේලිකාව. මටත් මන් ප්‍රහේලිකාව. සේරම දේවල් පැටලිලා පැටලිලා හැමදේම මගහැරලා. අනේ මගහැරිච්ච දේවල් පැටලිච්ච දේවල් ලියන්න තමයි මම මේ ගමන ආවේ. අම්මා හොයාගන්න පුළුවන් වෙයිද? යාර දැන් වෙනළම ඉන්නව ආදරය කරා. මගේ ඇඟපත ලොකු නිසා මට හයියෙන් කෑ ගහලා අඬන්න විදියක් නැහැ. මට හිතෙනවා මුළු ලෝකෙටම ඇහෙන්න හයියෙන් කෑ ගහලා අඬන්න. අනේ ඇයි සඳ මාල්මේ? මට අම්මා වගේ කවුරුත් නැහැ. මං අම්මට ගොඩක් ආදරේ. අයියා මම දාලගේ. පුංචි කාලේ මට දේව දැනුනේ තුනට. දැන් දැන් මට දේව දැනෙන්න පටන් ගන්නවා. මට අම්ම වුණා. සඳමාල්. අපේ ජීවිත ගෙවෙන්නේ ගොඩක් දේවල් සිද්ධ වෙයි. ඔයා තාම තරුණයි නේ. මට මං ගැනම කලකිරීමක් ඇති වෙලා තියෙනවා. මං දෙයක් කියන්නද? ඔයා අපේ චූටි දුවගේ ඉස්කෝලේ උගන්වන්නේ. පුංචි ළමයි එක්ක ඉන්නකොට ඔයාට වාගේ නැති වෙච්ච පුංචි කාලේ ආපහු හම්බ වෙයි. මං දැක් කියනවා. මං ආසයි පුංචි කාලේ වගේ බට්ටු කරයි. හැංගි මුත්ත සෙල්ලම් කරා. ටින් කරා. සරුම් ගලරි. මට සඳ මාළු හොඳට තේරෙනවා. මට මේ දේවල් තේරෙන නිසා තමයි මම මේ කිව්වේ. මට වතුර ගත්තේ නෑ. ළමයින්ට හැමෝටම ඉගැන්වීම. ඕගොල්ලන්ට මතක නැති නිසානේ ඔහොම කියන්නේ. ඔය ළමයා කියන්නේ බෑ. ටීචර් රැත්තරේ හැම්දුරුවත්. එතකොට සලලිහිණි සංදේශි. ටීචර් දොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්. බොහොම හොඳයි. ළමයින්ගේ හෝම්වර්ක් ඔක්කොම මම බැලුවා. ගොඩක් දුර්වලයි. අනිතාස හෝම්වර්ක් කරනකොට හොඳ උනන්දුවෙන් තමයි හෝම්වර්ක් කරන්නේ. තේරුණා. ඔව් ටීචර්. මොකම මට තවදුරටත් ඇතික කිසිම සම්බන්ධයක් නැහැයි කියලා. මං ඇතික තිබිච්ච හැම සම්බන්ධයක්ම නවත්තලා දැම්මයි. මං තීරණය කළා තනියෙන් ඉන්න. මොකද්ද මේ? ඔය සඳගෙන එක්ක හම්බෙලා කතා බහ කරන්න. මේ කලබල තීරණ ගන්න එපා. බැහැ අයියේ බැහැ. මොකටද? මොකද තේරුම? ඒ වගේ කෙනෙක්ව තවත් මම මොකටද සම්බන්ධයක් තියාගන්නේ? එයාත් එක්ක සම්බන්ධයක් තියාගෙන හරිය නිකන් බොරු කාරණයක ටයිම් පාස් කරනවා. සඳගෙන්ට මොකක් හරි වැරදීමක් වෙලා. නෑ නෑ අයියේ. ඔයා තවත් ඒවා සුද්ධ කරන්න ලෑස්ති වෙන්න එපා. සඳකෙන් කියන්නේ මහ බොරු කාරේ. නා වංචාකාරේ. ඔයා වැරදි දෙයක් දෙන්න. තීරණය කළ ඉවරයි. මට කරන්න ලොකුම උදව්ව මේක ඇරගිර දෙන එක. දීර කියන්න. ආයි කවදාවත් මගේ ඇස් ඉස්සරහට එන්න එපා කියලා. ටීචර්.
ගොඩක් වෙලාවට මට ආයේ ටීචර්ගේ පන්තියට ඉන්න බැරි වෙයි. ඒ මොකද පින්දුවේ? විශ්මි ටීචර්, අපේ ජීවිත එක එක කාලෙට එක එක විදිහට වෙනස් වෙනවා. ඇයි මේ එකපාරටම ඔය වගේ දෙයක් ගැන කතා කරන්නේ? නෑම තමයි. මම මේ දවස්වල ගොඩාක් දුකෙන් ඉන්නේ විශ්මි ටීචර්. ඇයි දුකෙන් ඉන්නේ? ඒක කාටවත් කියන්න බැරි දෙයක්. කිසිම තේරුවක් නැති දෙයකට තමයි පීමිදුවේ දුකින් ඉන්නේ. ටීචර් කොහොමද එහෙම කියන්නේ? මම දන්නවා ඉතින්. මට හිතෙන එහෙම වෙන්නේ නැති කියලා. මට හිතෙනවා විශ්මි ටීචර්ත් එක්ක හැමදාම මේ විදිහට කතා කර කර ඉන්න තිරණ කොච්චර හොඳද කියලා. විශ්මි ටීචර් දන්නවද? මං ටීචර්ට කොච්චර කැමතිද කියලා. ටීචර් දන්නේ නැති උනට කමක් නැහැ. ඒත් මං කැමති ටීචර් මගේ හොඳම යාළුවා කරගන්න. ටීචර්ට පුළුවන් ද හැමදාම මාතක මේ වගේ කතා කරන්න? මට උදව් කරන්න. යාළුවෝ අපි හැමෝටම ඉන්න එක හොඳයි. පීමිදුවගේ හිතේ තියෙන දේක් මට කියන්න. මට පුළුවන් ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න උදව් කරන්න. නා නා